ඇමරිකන් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔබතුමාලා යම් විවේචනාත්මක කාරණා දැක්කනේ පහුගිය කාලේ. එතකොට දැන් ප්‍රශ්න කරන එකක් තමයි දැන් මේ ඇමරිකන් කොඩියත් පිටිපස්සේ තියාගෙන මේ මෙහෙම දේශපාලනය කරන්න පුළුවන්ද කියන කාරණා නිසා මම ඔබතුමාලගේ මොකක්ද මේ දේශපාලන ප්‍රතිපත්ති චීන දේශ ප්‍රතිපත්ති වලට එකඟයිද එහෙම නැත්නම් ඇමරිකන් ප්‍රතිපත්ති වලට එකඟයිද මොකක්ද ප්‍රතිපත්ති අපේ විදේශ ප්‍රතිපත්තිය හරි පැහැදිලි විනිවිද පේනවා කිසිදු ආකාරයකින් අපි හංගන්නේ නැහැ අපි සියලුම රටවල් එක්ක ලෝකේ සියලුම රටවල් එක්ක සියලුම රාජ්‍යයන් එක්ක රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වනවා ඒකෙදි සමාජවාදී කඳුර රටවල් එක්කත් ඒ වගේම බටහිර රටවල් එක්කත් අසල්වැසි ඉන්දියාව ඇතුළු ඕනි හැමකුත් හැම රටක් එක්කමත් අපි රාජතාන්ත්‍රික වශයෙන් ගනුදෙනු කරනවා එකම දේ තියෙන්නේ පිළිගත් ප්‍රතිපත්තිය 50ට 50 win win policy ඒක තමයි විදේශ ප්‍රතිපත්තියේ පදනම ඒ පදනම මත අපි ඇමරිකාවද කැනඩාවද ඕස්ට්‍රේලියාවද ජපානේද චීනේද ඉන්දියාවද හැම රටක් එක්කම අපි රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යනවා ඒ හැම රටකම තියෙන ආයෝජනයන් ලංකාවට ගෙන්නන්න අපි උපරිම මැදිහත් වෙනවා මේ ආයෝජන සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්තිය අලුත් එකක් නෙමෙයි අපි ඉතා පැහැදිලිව එදා ඉඳලා කියන්නේ අපේ අපිට ප්‍රාඥණේ නැත්තම් තාක්ෂණේ නැත්තම් අපිට භූමිය තියෙනවා සම්පත් තියෙනවා නම් අපි තාක්ෂණය සහ ප්‍රාඥණය ගෙන්න ගන්න අපි ඕන වෙලාවක විවෘතයි හැබැයි පගා නැහැ කොමිස් නැහැ වංචා නැහැ දූෂණ නැහැ ලෝකෙ තියෙන හොඳම ආයෝජන ආයතන අපි ගෙන්න ගන්න පුළුවන් පාලනයක් අපි ගොඩනගනවා ඒකෙදි කිසිදු රටක් එක්ක අපි යටි ඩීල් ගහන්නේ හරියට මුහුණට මුහුණ කියන්න තියෙන දේ කියනවා වැරදි නම් අපි වැරදි කියනවා හරි නම් අපි හරි කියනවා ඔය ඕනම රටක් එක්ක ගනුදෙනු කරද්දී අපේ ප්‍රතිපත්තිය ඍජුයි ස්ථිරයි විනිවිද පේන සුළුයි වැරද්දේට අපි වැරදි කියනවා හරි දෙයක් පිළිගන්නවා කිසිම රටක් එක්ක අපි රාජතාන්ත්‍රිකව ගනුදෙනු කිරීම බැහැර කරන්නේ අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියත් ඒ වගේම රෝහල් පද්ධතියත් හිතාමතා දැනුවත්ව කඩා වට්ටන මේ අසාධාරණ බදු ප්‍රතිපත්ති හරහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වෛද්‍යවරුන්ට ඒ වගේම අනිකුත් වෘත්තීයවේදීන්ට තමන් අමාරුවෙන් හම්බ කරන වැටුපට අසාධාරණ බද්දක් අය කරමින් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මුළු විශ්වවිද්‍යාල පද්ධතියම කඩා වට්ටලා තියෙනවා. මුළු රෝහල් පද්ධතියම කඩා වට්ටලා තියෙනවා. ඒ නිසා තමයි අද රටේ සංකේත වැඩවර්ජන ක්‍රියාත්මක වෙන්නේ, විරෝධතාවයන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ආණ්ඩුව සමත් වෙන්න ඕනි ඒ ආයතන ආරක්ෂා කරගන්න තමන්ගේ බදු ප්‍රතිපත්ති වෙනස් කරන්න. බදු ප්‍රතිපත්ති වෙනස් කළා, මූල්‍ය ප්‍රතිපත්ති වෙනස් කළා. මේ විශ්වවිද්‍යාල සහ සෞඛ්‍ය ශේෂ්ඨය රැකගත්තේ නැත්නම් අපේ නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් මුළුමනින්ම කඩන් වැටෙනවා දැනටමත් විශාල පංගුවක් කඩන් වට්ටලා තියෙනවා ඒ නිසා මේ කරන සටන සාධාරණයි ඒ සටනට අපි සහාය පළ කරනවා ඒ වගේම ඒ සටනෙත් අපි සක්‍රියව ඉන්නවා මොකද ජනතාව වෙනුවෙන් සේවාවන් කරද්දී ඒ වෘත්තියන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් විශේෂයෙන්ම අපේ රටේ බුද්ධිගලනේ අපේ රටේ වෛද්‍යවරු වෘත්තිකයන් රට යන එකෙන් ලංකාවට ඩොලර් එනවා නෙමෙයි මෙහි තියෙන දේපලත් විකුණලා ගෙවල් දොරලුත් විකුණලා මදිනම් ණයටත් සල්ලි අරන් තමයි ওই වෛද්‍යවරු ආචාර්යවරු රට යන්නේ එතකොට ඒ ගියාම අය දරුපවුලුත් එහෙට ගිහිල්ලා පදිංචි කරගන්න අපෝ වෙන්නේ නැහැ රටේ ආර්ථිකය හදන්න රටේ සෞඛ්‍ය පද්ධති හදන්න රටට අධ්‍යාපනය දෙන්න මේ ශ්‍රේෂ්ඨවල වෘත්තිකයන් ඉතාම වැදගත් ඔවුන් රට යන්න ඉඩ හැරීම ඇතුළේ වෙන්නේ තවත් රට ආර්ථික වශයෙන් කඩා වැටෙවීමක්. ඉතින් ඒකට අපි විරුද්ධයි. ඒ අරගලයට අපි පැහැදිලිව අපේ සහයෝගය පළ කරමු. ඉතිරි අයවේ ඉතිරි අයවේදී ආණ්ඩු පාර්ශවයේ අනිත් සමාජිකයන් සමග ඔබතුමාලාගේ කණ්ඩායමේ යම්කිසි තීරණයක් ගන්න ඕන. ඔබතුමාලාගේ මේ භූමිකාව කොයි වගේ වේද විශේෂයෙන් ඉතිරි අයවැය සම්බන්ධයෙන් යම්කිසි ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ග එක්ක ආණ්ඩු පාර්ශවයේ යම් යම් මුචලෙන් කියනවා අපි යම් කිසි දෙයක අයවැය සම්බන්ධයෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා කියන්නේ ඔවුන් සමග වැඩ කරන සූදානම් වේද අයවැය සම්බන්ධයෙන් හෝ එහෙම මොන හරි ක්‍රියා ඔබතුමාලගේ භූමිකාව කොයි වගේ වේද
ආණ්ඩුව ඇතුලේ කණ්ඩායම් එක එක දේවල් කියවනවා. හැබැයි ඔවුන් තාමත් රනිල්ව රකින්නවා. ජනතාවගෙන් එන විරෝධය යටපත් කරන්න බොරුවට තැන් තැන්වල කටමැත දොඩවනවා. ජනතාව පැත්තේ ඉන්නවා කියලා පෙන්වන්න හදනවා. හැබැයි පැහැදිලිව මේ IMF ජනතා පීඩක ප්‍රතිපත්තියට අතීස්වේ ඔය ආණ්ඩුව ඇතුලේ කට්ටිය. ඒකේ හරහා තමයි ලයිට් බිල් වතුර බිල් වැඩි වෙලා තෙල් බිල් වැඩි වෙලා ජනතාව පීඩාවටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා හරි පැහැදිලි ඊළඟ අයවැදිත් ඔය මොනවා කිව්වත් ඔය කණ්ඩායම රනිල් එක්ක IMF කොන්දේසි වලට සහය දෙනවා රටේ ජනතාවට විරුද්ධව. ඒ නිසා අපි ජාතික ජනබල වේගය අපේ දේශපාලන ව්‍යාපාරයක් විදිහට හරි පැහැදිලිව මේ අයවැය හරහා එන වැට්බදු වැඩි කිරීම 18% වැඩි කරන යෝජනාව තියෙන අයවැයට අපේ විරුද්ධත්වය අපි දැන්ටම කියනවා. ඒ නිසා ඒක ගැන පැකිලීමක් නැහැ. ආණ්ඩුව ඇතුළේ ඉන්න අයගේ දෙබිඩි පිළිවෙත දැන් මේ රටේ ජනතාව හොඳටම තේරුම් අරන් තියෙනවා. මේ වෙද්දී විශේෂ නිදහස ජනතා සභාව ඊයේදී දැයිසී ජනමත ප්‍රකාශ කරා මේ දැන් මේ ආණ්ඩුවේ නිදින මේ ක්‍රියාවලට එදිනව විපක්ෂයේ විදින ස්පිරුජනා එකතු වෙලා එක බලවේගයක් විදිහට ඉස්සරහට කරනවා නැත්නම් මේකෙන් මේ මුඩද උඩ ගන්නට නැහැ ඒ වගේ කතාවක්. අපි අපේ ප්‍රතිපත්ති ස්ථාවරව ඉන්නවා ජනතාවගේ පැත්තෙන්. හැබැයි ඉතින් විපක්ෂය අනිත් පක්ෂ ගැන අපිට වග කියන්න බෑ. විපක්ෂයෙන් අනිත් පක්ෂ විපක්ෂයෙන් ඉඳලා ඡන්දෙ දෙනවා ආණ්ඩුවට. ඔය ගොඩක් විපක්ෂයේ වාඩි වෙලා ඉන්න අය පහුගිය අයවැයවලදී ආණ්ඩුව පැත්තට ඡන්දෙ දුන්නා. ඒ නිසා ඒගොල්ලන් ගැන සහතික දෙන්න අපිට බෑ. අපි ජනතාවට අපේ පැත්තේ සහතිකේ අපි ප්‍රායෝගික භාවිතාවෙන් ඔප්පු කරලා පෙන්නනවා. ඉතින් විපක්ෂය එකතු වෙන්න කියනවා, සඳහන දන්න කියනවා. හැබැයි අනුර දිසානායක සහෝදරයාගේ ඇමරිකානු ගමනත් එක්ක අපේ ප්‍රතිපත්තිවලට වැඩියෙන්ම කලබල වෙලා කුලප්පු වෙලා වෛරයෙන් දඟලන්නේ තිස්සත්ත නායකයි රංජිත් බණ්ඩාරයි. ඉතින් ඒගොල්ලොත් එක්කද අපිට එකතු වෙන්න කියන්නේ? ඒක ජනතාව අනුමත කරන්නේ නැහැ. ඒ එවැනි බංකොලොත් අයෙක්ත් එක්ක අපේ කිසි එකතාවයකුත් නැහැ. මේ ජනතාව අන්දන්න හදන වැඩක්නේ. ජන ඒගොල්ලෝ හිතනවා ජනතාව අන්දයි කියලා. ජනතාව අන්දයි කියලා හිතලා ජනතාව අන්දන්න ඔය වගේ කතා කියනවා. හැබැයි ජනතාව ඒක පිළිගන්නේ නැහැ. රනිල්ව රකිමින්, රනිල්ගේ ප්‍රතිපත්තිය රකිමින්, විදුලි බිල වැඩි කරන්න, තෙල් මිල වැඩි කරන්න අත උස්සමින්, IMF ජනතා ද්‍රෝහි කොන්දේසි වලට අත උස්සමින් දැන් ඔය කතා කියලා ජනතාව අන්දන්න බෑ. ජනතාව ඒක තේරුම් අරන් තියෙනවා. ඒ නිසා මේ කරන්නේ ජනතාවගෙන් පුරපුරා නැගෙන විරෝධය නිසා දැන් ආණ්ඩුව ඇතුළේ ඉඳලා දෙබිඩි කතා කියනවා. ඒ දෙබිඩි කතා ජනතාව හොඳට අත්දකලා තියෙනවා. හොඳයි, එහෙනම් අවසන් කරමු.